අපි අද කතා කරන්නේ පද්ධති ගැන. පද්ධති මං කිව්වා ලොකු පාඩමක් කියලා. පද්ධති වලට අයිති වෙනවා ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, වායුස්රාවී පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය. පද්ධති පහක් විතර අයිති වෙනවා. අපි එකෙන් පද්ධති දෙකක් ඉවර කරනවා. දැනට තව ඉතුරු වුණොත් අපි ඊළඟ පද්ධති වලට යනවා. එන්න පුතාලා අවශ්‍ය නිබන්ධන ලෑස්ති කරගෙන තියාගෙන ඉන්න. පාඩම මග අරගන්න එපා. පාඩම මග අරනවා නම් අද දාන වීඩියෝ එකේ වෙලාවෙම බලා ගන්න. මොකද ඊළඟ දවසේ සමහරට දැන් බ්‍රහස්පතින්දා කරොත් සිකුරාදායි පන්ති තියෙනවා. එතන ඒතර බ්‍රහස්පතින්දා මේක සම්පූර්ණ කරගන්න. අඩුපාඩුවක් තියාගන්න එපා පුතේ. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය ගැන පුතාලා පොඩි පන්ති වල දීම ඉගෙනගෙන තියෙනවා නේද? අපිට සාමාන්‍යයෙන් පොඩි කාලේ හිතන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ මොකක්ද? කෑම කෑවහම දිරවනවා එක කියලානේ නේද? අපි මුඛයෙන් ආහාර ගත්තට පස්සේ ගුදයෙන් මලද්‍රව්‍ය යනවා නේද? නමුත් අපි හිතනවට වඩා ලොකු ක්‍රියාවලියක් මේක තුළ සිදු වෙනවා. ඇත්තටම අපි කන කෑම ටික තව පැය හයකින් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? රුධිරේ. පද්ධතියකින් තව පද්ධතියකට මාරු කරනවා. හරි පුදුමයි. හරිද? අපි ගන්න උෂ්ම ටික තව ටිකකින් කොහෙද තියෙන්නේ? රුධිරේ. ඉතින් අපිට බාහිරින් පෙවුනට ශ්වසන පද්ධතිය කියන්නේ උෂ්ම ගන්නවා කියලා, ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ කෑම කනවා කියලා තේරුණාට ඊට වඩා වෙනස්. ඔබ සරලව හිතන්න ඕන අපි කන කෑම ටික තව පැය හයකින් කොහෙට යනවද? රුධිරේට යනවා. ඒ කියන්නේ අපි බෙහෙත් බොන්නේ මේත් බිව්වහම බෙහෙත් ටික කොහෙටද යවා ගන්න ඕන? රුධිරයට. මේ රුධිරයට යවන්න හොඳම කෙනා කවුද? ආහාර ජීර්ණ පද්ධතිය. ඒ බෙහෙත් යවන එක ඉක්මන් කරන්න ඕන තමයි කෙලින්ම රුධිරයට එන්නත් කරන්න. එතකොට වෙලා නැහැනේ. මේක පැය හයක් විතර ගිහිල්ලානේ යන්නේ. හදිසි ලෙඩෙකුට කෙලින්ම එන්නත් තියෙන්නේ ඒකයි. මේ සාමාන්‍ය පුද්ගලයන්ට ඖෂධ දෙන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? ආහාරම. ඒකේ අදහස් කරන්නේ අපි ගන්න ආහාරය ඵල තව ටිකකින් කොහෙටද යන්නේ? රුධිරයට යන. දැන් අපි බලන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. ආහාර ජීර්ණ පද්ධතිය පුතේ බෙදෙනවා මුලින්ම ක්‍රියාවලිය ප්‍රධාන කොටස් දෙකකට. පුතාලා බත් ටිකක් කවහම කටේ තුලදී මුලින්ම මොකද කරන්නේ? එකපාරට ගිලිනවද? අපිට එහෙම ගිලින්න බෑ. ගිලින්න පුළුවන් එහෙම උගක් කාලවට කාටද? දත් නැති සතුන්ට නේද? අපිට මුඛයේ දත් තියෙන්නේ මොකටද? ආහාරය හොඳින් පොඩි කරගන්න. එහෙනම් අපේ ආහාරය මුඛකුවරයේදී ක්‍රියාවලිය දෙකකට ලක් වෙනවා. එකකට කියනවා යාන්ත්‍රික ජීර්ණය. හරිද? එකකට කියනවා මොකද්ද? යාන්ත්‍රික ජීර්ණය. දෙවෙනි එකට කියනවා රසායනික ජීර්ණය කියලා. මේ දෙකම වෙන්නේ මුඛකුවරයේදී. යාන්ත්‍රික ජීර්ණය යන්නේ අදහස් කරන්නේ දත්වලින් ආහාරය කුඩා කැබලි බවට බිඳහෙලලා ඊට පස්සේ කේටය සමග මිශ්‍ර කරනවා. කේටේ තමයි ඉන්නේ ඊළඟ කෙනා. කවුද? රසායනික ජීර්ණයට අවශ්‍ය කෙනා. මේ කේටේ ඉන්නවා රසායනික ද්‍රව්‍යය. එයාට අපි කියනවා නමක් ඇමයිලේස් කියලා. පුතාලට ඇමයිලේස් ගැන ටිකක් මතකයි. 10 පළවෙනි පාඩමේ තාම මතකයිද ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාව අපි බැලුවේ? ඒතර ඇමයිලේස් මගින් මොකද කරන්නේ? මේ ආහාරයේ තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඒක මොන ක්‍රියාවලියක්ද? රසායනික ජීර්ණ ක්‍රියාවලිය. එනම් මුඛකෝරේ භෞතික ජීර්ණයක් වෙනවා, කටවල රසායනික ජීර්ණයක් වෙනවා. අපි ආහාර මාර්ගයට අයිති වෙන කොටස් මොනවද කියලා බැලුවොත, ආහාර මාර්ගයට අයිති වෙන කොටස් මොනවද කියලා බැලුවොත, පුතාලට පද්ධති පාඩම් කරන්න හොඳම ක්‍රමයක් මෙහෙමයි. ගෙදර ගිහිල්ලා බෝඩ් එකක් තියෙනවා නම් බෝඩ් එක, එමෙ නැත්තම් කොලයක් තියෙනවා නම් කොලයක නැවත පාඩම මතකයෙන් කියන්න. අද දවසේ ඇතුළත මතකේ රැඳිලා තියෙනවා. ඉතින් ආහාර මාර්ගය පුතේ අපි ගත්තොත් උඩින්ම තියෙනවා කවුද? මුඛකුවරය තියෙනවා. මුඛකුවරයෙන් පස්සේ මෙතනට එනවා. මෙතන පොදු කුටීරයක් තියෙනවා. මේ පොදු කුටීරය කියන්නේ කොහෙට කොහෙටද මේ පොදු වෙන්නේ? ශ්වසන පද්ධතියටයි ආහාර ජීර්ණ පද්ධතියටයි පොදු කුටීරයක් තියෙනවා. දැන් අපි මෙහෙම කතා කරනකොට මුගක් කාලවට එයානේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි මෙතන ඉස්සරහින් ඉන්නේ කවුද? ශ්වසන පද්ධතිය. පිටුපසින් තමයි ඉන්නේ කවුද? ආහාර ජීර්ණ පද්ධතිය. ඒක බාර නම් කරන්න ආවා.
එතකොට ඉස්සරහින් ඉන්නේ එහෙනම් ස්වරාලය පිටිපසින් ඉන්නේ අන්නස්සෝත මේ දෙන්නට එකතු වෙන පොදු කුටියට කියනවා මොකක් කියලා රසනිකාව කියලා ඊට පස්සේ මේකට මේ බටේ දිගු බටේට කියනවා නම කතා කරන්න මයිට් එක අන්නස්සෝතේ කියලා අන්නස්සෝතේ කියලා කියන මේ දිගු බටේ මෙහෙම ඇවිල්ලා පුතේ මේක වැටෙනවා මඩියකට හරි මේ මඩියට අපි කියන්නේ ආමාශය කිය මේක මල්ලක් වගේ තමයි කියන්නේ නේද කනවා කනවා ෂොපින් බෑග් එකද දන්නේ එ නොකිය කියන්නේ මල්ලක් තමයි නේ මේ මල්ලේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මොකද්ද ඇදෙන ඕන ප්‍රමාණයට ඇදෙන ඉතින් අපේ ආහාර తాවකාලිකව ගබඩා කර තියාගන්නේ මෙයා කවුද ආමාශය ආමාශයෙන් පස්සේ මෙතන මේම මේක මේම ඇවිල්ලා මේම දඟර ගැහිලා මේක ඊට පස්සේ පුතේ දිගු දඟරයක් විදියට තියෙනවා කුඩාන්ත්‍රේ මොකද ඊළඟට තියෙන්නේ කුඩාන්ත්‍රේ තියෙන ඊට පස්සේ එතනින් පස්සේ අට ගන්නවා මහාන්ත්‍රේ එයා ටිකක් ලොකුයි මහාන්ත්‍රේ ටිකක් ලොකුයි පුතේ ඊට පස්සේ අවසානේ එනවා ගුදේ මම මහාන්ත්‍රේ පොඩ්ඩක් මෙහෙම ඉරි ගන්නම් මහාන්ත්‍රේ විශාලයි මෙයාට වඩා ඒකයි යට මහා කියලා කියන්නේ එන අපි ආහාර ජීර්ණ පද්ධතිය කොටස් නම් කරමු කටහොල්ල මුඛ කෝරය රසනිකාව අන්නස්රෝතය ආමාශය උඩාන්ත්‍රය මහාන්ත්‍රය ගුද මාර්ගය ගුදය ඕක තමයි ප්‍රධාන ටික මොකද්ද මාර්ගයක් කියන්නේ මාර්ගයක් කියන්නේ මම ආහාර ගුලියක් වෙලා කට ඇතුළට ගියා නම් කොහෙන්ද එළියට යන්නේ ගුදයෙන් එළියට යන්නේ ඒක තමයි යන මාර්ගය. හැබැයි මේ ආහාර ජීර්ණයට තනියෙන් වැඩ කරන්න බෑ. දැන් අපි ඇහුවොත් එimhe පාසලේ ඉන්නේ කවුද කියලා ගුරුවරුයි ළමයිනුයි. ඒගොල්ලෝ විතරද ඇහුවොත් නෑ ආදි ශිෂ්‍යයෙක් ඉන්නවා. දෙමව්පියෙක් ඉන්නවා. හැබැයි හිටියට ඒගොල්ලෝ මොකද වෙන්නේ? පද්ධතියට එකපාරට ඍජුව සම්බන්ධ නෑ. ඒගොල්ලන්ට ඇවිල්ලා ඉස්කෝලේ ඉන්න බෑ. අවසර ගන්නවා. පැහැදිලිද? ඒතර ඒගොල්ලෝ වටින් තමයි උදව් කරන්නේ. ඒ වගේ ආහාර ජීර්ණ පද්ධතියට අයිති වෙන ආහාර ජීර්ණ මාර්ගයට අයිති වෙන්නේ නැති. ඒ කියන්නේ ආහාර ජීර්ණ මාර්ගයට ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ කරන්නේ පැත්තකින් ඉඳන් උදව් කරනවා. විශේෂයෙන් මේගොල්ලෝ කරන්නේ මොනවද පුතේ? ශ්‍රාවී කෘත්‍යයන්. අවශ්‍ය එන්සයිම හදලා දෙනවා. ඒවට අපි කියනවා නම අතිරේක ග්‍රන්ථි කියලා. මොනවද? අතිරේක ග්‍රන්ථි. අතිරේක ග්‍රන්ථි අපිට තුනක් තියෙනවා. එකක් තමයි කේට ග්‍රන්ථි. දෙවෙනි එක කේට ග්‍රන්ථි. එක කේටය. දෙක කේට ග්‍රන්ථි දෙවෙනි එක තියෙන්නේ අක්මාව එයා ශ්‍රාවය කරන්නේ පිට තුන්වෙනි එක කියන අග්නියාශය මෙයා ශ්‍රාවය කරන්නේ අග්නියාශික යුෂය මෙන්න මේ ග්‍රන්ථි තුන මොකද වෙන්නේ මේ ග්‍රන්ථි තුන ආහාර ජීර්ණයට මොකද කරන්නේ ඔ පැත්තක ඉඳලා උදව් කරනවා ඊට අමතරව දත් සහ දිව උදව් කරනවා දත් නැත්තම් දැම්ම තේරෙන්නේ නැහැ වයසට යනකොට තේරෙයි වයසට යනකොට මිනිස්සු ගොඩාක් වියදම් කරලා දත් දාගන්නේ ඇයි දත් වල වටිනාකම තේරෙන්නේ ඉතින් දත් ටික පරිස්සම් කර යම්මා මේ තියන්නේ ආහාරය ගමන් කරන මාර්ගය අන්නස්රෝතය හරහා ආමාශයට එනවා ආමාශයෙන් කුඩාන්ත්‍රයට යනවා කුඩාන්ත්‍රයෙන් මහාන්ත්‍රය හරහා ගුද මාර්ගය ඔස්සේ ගුදයට ගමන් කරන තර ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන අරමුණ තමයි සංකීර්ණ ආහාර සරල ද්‍රව්‍ය බවට බිඳ හැලලා කුඩාන්ත්‍රයේදී ඒවා උරාගෙන උරා ගන්න බැරි වෙන ටික මොන මාර්ගෙන් බුද මාර්ගෙන් ඉවතට දා බුද මාර්ගෙන් ඉවතට දා හයි දර මං කියව අර්ථ දැක්වීම ආහාර ජීර්ණය ආහාර වල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග
කටපාඩම කරන්න එපා දැනුම හදාගෙන මතක තියාගන්න. ඒතර අමතක වුණත් විභාගයකදී ගන්න පුළුවන්. සංකීර්ණයි කියලා මං කිව්වේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ කියන අදහස. අවශෝෂණය කළ හැකි පරිදි කියන්නේ උරා ගන්න පුළුවන් විදියට. සරල කාබනික සංයෝග කිව්වේ ග්ලූකෝස් ඇමයිනෝ ආම්ල ග්ලිසරෝල් සහ මේදා ආම්ල බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය ලෙස හඳුන්වයි. එනම් කාබෝහයිඩ්‍රේට් මොනවා බවට පත් වෙයිද පුතේ? මොනෝසැකරයිඩ් බවට. නැත්නම් අපි ග්ලූකෝස් කියන්නේ පොලි ප්‍රෝටීන, ඇමයිනෝ ආම්ල, ලිපිඩ, ග්ලිසරෝල් සහ මේදා ආම්ල බවට පත්. පහලින් පෙන්වලා තියෙන පුතාලට රූපයක් මුවකුගේ අපි මේ පෙන්වන්න හදන්නේ මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ජීවීන් ආහාර ලබා ගන්නවා නේද? ඒ සමගම ජලයත් ඇතුල් වෙනවා. ඒකෙදි වෙන්නේ ප්‍රධාන පෝෂක මොනවාද? ප්‍රධාන පෝෂක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ ජීර්ණ ක්‍රියාවලියකට ලක් වෙලා එයාගේ ඇඟ ඇතුලේ හැදෙනවා. ආයි එකම තමයි මම මේ විස්තර කරන්නේ. මොනෝසැකරයිඩ්, ඇමයිනෝ ආම්ල, ග්ලිසරෝල් සහ මේදම්. ඇයි ඒවා එයා හදාගන්නේ? එයාට ඒවා වෙන ජීව ක්‍රියාවලිය වලට ඕන. උදාහරණයක් කිව්වොත් හරිද, මේ ජීර්ණ ඵල වලින් එන මොනෝසැකරයිඩ් එයා මොකද කරන්නේ? ශ්වසනයට යොදා ගන්න. මේ ජීර්ණයෙන් එන ඇමයිනෝ ආම්ල වලින් අවශ්‍ය ප්‍රෝටීන හදා ගන්න ඇඟ ඇතුලේ. ලිපිඩ හදා ගන්න. හරිද? හරි. වැදගත් කරුණු
ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන ක්‍රියාවලිය දෙකකට සිදු වේ. එක මොකක්ද අපි කිව්වේ? ලියන්න බා. යාන්ත්‍රික ජීර්ණය දෙවෙනි එකට කිව්වේ රසායනික ජීර්ණය. නේද? මෙතන තියෙනවද? හයි. යාන්ත්‍රික ජීර්ණය ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වී ආහාර මුඛයේදී ආහාර සැපීම රසායනික ජීර්ණය ආහාර අඩංගු සංකීර්ණ කාබනික සංයෝග මත මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? එන්සයිම ක්‍රියා කිරීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බිඳ හෙලනවලු. එතකොට පුතේ මුඛය තුළදී ඇමයිනෝ අම්ල මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. මුඛය තුළදී ඇමයිලේස් එන්සයිමේ මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීම. එන ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ කාගෙන්ද? මුලින්ම මුඛ කුහරේ. ඔයෙන්ද පුතේ ආහාර ජීර්ණය පටන් ගන්නෙ? මුඛ කුහරේ. පැහැදිලි? වැදගත් කරුණු. ජීර්ණයක් නොමැතිව ආහාර ශරීරයට ඍජුවම අවශෝෂණය කරගත හැකි පෝෂක තියෙනවා. ඒ කියන්නේ මේවා මොනවද පුතේ? ජීර්ණය වෙන්න ඕනේ. උදාහරණ මොනවද? ලියන්න එපා. ඛනිජ ලවණ, සමහර විටමින්, ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆෘක්ටෝස්. එතකොට දැන් පුතාලට මතකද දැන් ක්‍රීඩා උත්සවවලදී ඔයගලන්ගේ නිවාස ක්‍රීඩා තරඟවලදී දුවන අයට මොනවද දෙන්නේ? ග්ලූකෝස් දෙනවා. ඇයි ඒ? ඒවා ජීර්ණය වෙන්න ඕනේ නැහැ. තක්ගාලා අවශෝෂණය කරන්න පුළුවන්. එතකොට දුවනකොටම ශක්තිය එනවා. නැත්තම් ජීර්ණය කරන්න පැය 6ක් විතර යනවා. දැන් දුවන්න ඉස්සෙල්ලා බත් කවලා දීව. ගෙදර ආවට පස්සේ තමයි ආයි ශක්තිය එන්නේ. ඒ වෙලාවට ශක්තිය නැහැ. පැහැදිලි. හේතුව මේකයි. ඒවා කෙලින්ම රුධිරයට මොනා කරන්න පුළන්ද? අවශෝෂණය කරගන්න පුළුවන්. ලියව්. ඉරයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණය සඳහා විශේෂයෙන්ම හැඩගැසුණු අවයව ඇත. මේවා එකතු වීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය සෑදී මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පහත අරමුණු සඳහා හැඩගැසී ඇත. දැන් මේ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රති හැඩගැහෙන්නේ ප්‍රධාන අරමුණු තුනකට. එකක් තමයි ආහාරය ජීර්ණය කරගන්න ඕන. ඒ කියන්නේ සංකීර්ණ කොටස් සරල කර ගන්න ඕන. දෙවෙනි එක සරල කොටස් ටික උරා ගන්න ඕන. ඒකට කියන වචනේ ජීර්ණඵල අවශෝෂණය කරන්න ඕන. කියන්න එපා. තුන්වෙනි එක සමහර ඒවා ජීර්ණය කරගන්න බැරි නම් හිර කරගන්න බෑනේ. ඒවා මොකද කරන්න ඕන? නැවත ඉවත් කරන්න ඕන. එහෙනම් හතර තුන්වෙනි එක වෙන්නේ මොකද්ද? ජීර්ණය නොවු ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරන්නට. පැහැදිලි. එක ආහාර ජීර්ණයට දෙක පුතේ ජීර්ණඵල අවශෝෂණයට තුන ජීර්ණය නොවු ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමට
ඊළඟ කොටසට යමු. ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකින් හැදෙනවා. ආහාර ගමන් කරන මාර්ගය සහ ආහාර ගමන් කරන මාර්ගය ආශ්‍රිත තියෙන ග්‍රන්ථි කියන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන කොටස් දෙන්න බා. මම එක මුලින්ම කියන්න යමු. ඔබ මතකයෙන් දාගන්න ආහාරය මුලින්ම ගත්තා කොහෙද දැන්? මුඛකෝරය, පොදු කුටීර, රසනිකාව, මුඛය, මුඛකෝරය කිව්වත් තමන්නේ. මුඛය, මුඛකෝරය, රසනිකාව, දිගුපටියට කිව්වේ, අන්නස්රෝතය, මල්ලට කිව්වේ, ආමාශය, දිග වැලට කිව්වේ, කුඩා බඩ වැල නැත්තම් ක්ෂුද්‍රාන්තය, මහාන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය. දියම් පුළුවන් දරුව කොටස් නම් කරන්න රූපේ දිහා බල. හරිපතේ බලන කොටස් නම් කරන්න. අතිරේක ග්‍රන්ථි තුනක් තියෙනවා. අග්න්‍යාශය මොනවාද? අක්මාව, කේත ග්‍රන්ථි. අතිරේක ග්‍රන්ථි තුනක්
अभी अतिरेक व्यूहतम दत्सह दिवक्यानी अभी रूपे नाम करवा एक कीलक्या मुख कोर दिख कीलक्या कीटक्रांति तुन दस निकाव अतर अन्नश्रोत पह आक्माव अय आमाशय हत पित्ताशय अट उडांत्रय नमय अग्न्याशय दहाय महांत्रय एकोलह उंडुक पुच्छय दोलह गुदमार्गय दहतुन गुदय अपजीविकाव आहार जीर्ण पद्धति नामक एक व्यूहया हरिद एक व्यूहया या पड़ी उदाहुआ कभी तवटी कथा करो आर श्वसन मार्गट अनेक मुनाक नतरक इतकोट ग्रहणीय मिथन ग्रहणीय ने मिथन तीन ग्रसन काव ग्रहणीय क्या कुडांत इसर हाकोट कुडांत्रय तवटिकुडांत्रेट गिहाम बेदन ग्रहणीय शुद्रांत्रे सह शेषांत्रके शुद्रांत्रके सह शेषांत्रके कुटस्तुनकट खाडन एक इसरहाकुटट तमाय कियन्नी ग्रहणीय किया अपि दैन अरन् तियन्ने पोदु कोटि पोदु कोटस कियन्ने मोकद शुद्रा नैथन कुडांत्रय इट बस तीन पुते मे तीन अच्छुते तीन रूपे पुताल की मेके तरटिक तीन भाई एक नी मेके पेन्नने वाटी का कभी निकम लखन कर मेके अभी पेन्ननवा अभिजीविकाव इतने पेन्नवा दिन अभिजीविकाव तीन एक बबलिंबला कीटक्रांति इतने पेन्नवा मे महाप्राचीर के आहार जीर्ण पद्धति मे हों एक श्वसन पद्धति मिथन पेना आहार जीर मार्गे तीन को उदर उरास्कोर पहाल बड़ी कोटस मिथन तीन उन कोटस एक अतन तीन महांत्र आरंभक कोटस एक उकमत तीन उक पुच्छेन कोटस अनेवन आप हमुना हईद
ඊළඟටසදයාම අර පිටේ මේ බෙන්න්නේ දත් වලින් ආහාරය කුඩා කැබලි වලට කඩනවා දත් ඇදගත් වෙනවා අපේ යාන්ත්‍රික ජීර්ණයට ඊට පස්සේ ඇමයිලේස් කියන එන්සයිමේ මගින් මුඛකුවරේදී කරන්නේ මේ පෙන්වන්නේ අර සංකීර්ණ කොටස සරල කොටස බවට බිඳහෙලනවා නිකන් මේ නිරූපණයක් විතරයි පේනවා එයා ගිය ගමන්ම අර කැලි වලට කැඩෙන ආයෙවිල කැලි වලට කඩන කොහොමම කඩ 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 ජීර්ණය කරන්න පුළුවන් කුඩා කොටස බවට මොකද කරන්නේ බිඳහෙලන එතන මේ ආහාරය ශ්වසන මාර්ගයට අනේක වළක්වන්න තමයි අර පියනක් වගේ වැහෙන්නේ. ඒකට කියන්නේ අපි මොකක් කියලාද? අපි ජීවිකාව කියලා. දැන් මේ වැහිලා තියෙන්නේ. මෙයම මුඛක් වරය ආහාර මාර්ගයේ පිටතට විවෘත වන දොරටුවයි. ආහාර මාර්ගයේ පිටතට විවෘත වන දොරටුවයි. අචල උඩුහණුවක් හා චලනය කළ හැටි යටිහණුවකින් සමන්විතය. ඒක තේරෙනවද? දැන් සමහර සතුන්ට උදාහරණයක් ගත්තොත් සර්පයින්ට පුළුවන් යටිහණුවයි උඩුහණුවයි දෙකම චලනය කරන්න. ඒක ඒගොල්ලෝ ගොදුරු කිලින් දැන් අපිට හිතනවනේ මෙච්චර ලොකු සතෙක් කොහොමද මේක ගිලින්නේ කියලා. එයාට පුළුවන් කට ඕන වෙලාවට මොනා කරන්නද? විවෘත කරන්න. එතන දෙකම පුළුවන්. අපේ තියෙන්නේ මොකද්ද? යටිහණුව විතරයි චලනය කරන්න පුළුවන්. උඩුහනුව අචලයි. හොඳ වෙලා. යටිහනුව විතරක් දිනා මෙහෙම කතා කරන්න. උඩුහනුව දුන්නා නම් ගිලගන්නේ තමයි. පලියගේ ගම අනිත් එකව ගිලලා දායි. අචල උඩුහනුවකින් හා චලනය කළ හැකි යටිහනුවකින් සමන්විතයි. මුඛකුවරේ පියස්සට කියන අපතේ තල්ල කියලා වටේට කඹුල් වලින් සෑදිලා තියෙනවා පත්ලට සවිය වූ දිවක් ඇත. මම ගොඩාක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ නිකන් විස්තරේ කියාගෙන ගියාම ඇති. කේට ග්‍රන්ථි තුනක් තියෙනවා යටි අණුවේ සහ උඩු අණුවේ දත් තියෙනවා. දත් ගැන පොඩ්ඩක් විස්තර තියෙනවා ගොඩක් අවශ්‍ය නැහැ. එයාට ඔබේ සාමාන්‍ය දැනගෙන ඉන්න බෑ දත් වර්ග කීයක් තියෙනවා? හතරක් තියෙනවා. මොනවා දත් වර්ග හතර? කුණ්ඩක,
පදනක පුරස්චාරවක චාරවක හරි ඉස්සරහින් ඉඳන් තමයි පිටුපසට නම් කරන්නේ වෘන්තක රදනක පුරස්චාරවක චාරවක කොට විනාඩිය පුතේ අපේ මේ දත් පිටේම සමමිතිකයි තේරෙනවද ඒ කියන්නේ හතරෙන් එකක් ඉගෙන ගත්තා නම් ඒකම තමයි අනිත් පැත්තට තියෙන්නේ ඊට පස්සේ උඩු ඇඳම තමයි යටි ඇඳම තමයි උඩු ඇඳට තියෙන්නේ පැහැදිලි ඒ දත් ගාන සමාන තියෙන විදිය සමාන ඒ නිසා අපිට හතරෙන් එකක් ඉගෙන ගත්තා නම් ඇති ඒකම එහා පැත්තේ තියෙනවා මුළු ඇඳම වයි උඩු පැත්තට තියෙනවා සාමාන්‍ය මිනිසාට දත් කීයක් තියෙනවද සම්පූර්ණ 32ක් තියෙනවා ඒක ඔයාලා අරගෙන කියන්නේ නේ දත් 32ම බඩට යන්නකම එහෙම කියන मन दादनक नाम कर ඊට පස්සේ දිව පේශිමය විවයකේ මුඛකුවර පත්ලේ පිටායත දිවේ වැදගත්කම ආහාර විකීමේදී සහ ආහාර ගිලීමේදී වැදගත් වෙනවා රස සංවේදනයේට වැදගත් වෙනවා කතා කරන්න වැදගත් වෙනවා ඊට පස්සේ පුතේ අපි මේ රූපේ තියෙන්නේ ගොඩක් අවශ්‍ය නැහැ පේශිමේ දිව ඒවායේ තියෙනවා රස අංකුර කියලා જાතිය අපිට රසය දැනෙන්නේ ඒවට සංවේදී වුණාම ඒකට කියන්නේ රස අංකුර ඔය ලොකු කරලා පෙන්නලා තියෙන දිවක තියෙන කොටස් දත් ගැන කිව්වොත් අපි කිව්වා වැඩිහිටියෙකුගේ දත් 32ක් තියෙනවා කුඩා දරුවන්ට අපි කියන්නේ කිරි දත් කියලා 20යි තියෙන්නේ අවුරුදු 6 වෙන විට හැදිලා යනවා ඊට පස්සේ දෙවෙනි දත් කියනවා ඒවා දත් 32ක් තියෙනවා ඒවා ගැලවුණොත් ආයෙන්නේ නැහැ හරි දත්වල කෘත්‍ය ආහාර කුඩා කැපලි බවට පත් කිරීම කේට ග්‍රන්ථි අපිට තුනක් තියෙනවා පුතේ හරිද මේවෙන් ශ්‍රාවය කේටය ලෙස හඳුන්වනවා දැන් ඔය අපි කම්බුල් ගාය කියලා ලෙඩක් තියෙන වෛරස් රෝගයක් ඇදලා තියෙනවා කත් අපි කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා කම්බුල් ගාය පැප්පල සරම්ප එතකොට මේ කම්බුල් ගාය රෝගයේදී මුලක් වෙලාවට ආසාදනය වෙන්නේ පැරටිඩ් ග්‍රන්ථි ඒ කියන්නේ එක කේට ග්‍රන්ථියක් ඒකේ නම පැරටිඩ් ග්‍රන්ථි කේටේ සංයුතිය ලෙස වැඩිපුරම ජලයේ තියෙන අයන තියෙන එන්සයිම තියෙන මොකද එන්සයිමේ කේට ඇමයිලේස්
केटे पीएच आगे हाय दशम पहात हताय दशम पहात तत्तर वेनो उनका के लाड बाश्मी के पैत्ते टे बारा केटे कार्य बारे देवते वियली आहार गिलेमट सुदुसुलेस मृदु किरीम आहारे तेत करनवा रस संवेदने पहसु किरीम पिष्टे जीर्णे किरीम पिष्टे मुनाबावट पत् करने मोल्टोस पाव केटे तीन मुनाद केटे एमाइलेस इनसाइड योकाली
मुखकोरे जीर्णे गणपते कथा करण्य अभी मे देवाल मे कथा कराट गोडाक ने थाम अभी क्यों एक वाक्य पहाकिंग दाई में किए पटे केल ने बोला मुकद्द अभी क्यों मुखकोरे टे तमाय मुलिन महार एक गाने या कराने भौतिक जी यांत्रिक जीर्णय रासायनिक जीर्णय एक आवश्यकरण केट एमाइलेस जीर्णय कला पिस्टे मोल्टोस बावट पत करना मुकद्द आय मातृकाव गवानी मुखकोरे जीर्णय के मुकद्द एक भौत यांत्रिक जीर्णय देवनीय का रासायनिक जीर्ण अब प्रश्न तीन पुते सामान्य कार्बोहाइड्रेट ने अभी गाने कार्बोहाइड्रेट के अभी वकीलाट अभी गाने मनवा पिस्टे अभी कार्बोहाइड्रेट के वेडियम खाने बात एमता पिटी सहित आहार हर चीनी सहित आहार तरीके वेडिप्रम तीन मनवा पिस्टे एनसा कार्बोहाइड्रेट जीर्ण आरंभमें पिस्टे पिस्टे या मुलिमकरा मोल्टोस बावट पत करना नमूद प्रश्न तीन मे मोल्टोस की डईसकर प्रश्न तीन मोल्टोस उरागा बेना मेतनी मेक इवर तव पल्ले आट आने नवत कड़ला मे मुनाकर मोनोसकर ग्लूकोज सारी मोनारी बावट पत्कर उत्तम नमूद समहार इकपार कड़न उदाहरण लिपिड याट या लिपिड इक पाट ग्लिसरोल सा मेधाम्ल बावट बिंद कौद आहार जीर्ण पद्धति कावद कड़ागण बेरी दिन्न एक्कीन कार्बोहैड्रेट देवन प्रोटीन प्रोटीन के लिए अमैनो आम्ल कर बे आट या करें प्रोटीन मुलिम पोलीपेपाइट बावट पत्कन मम एक अन्ना तम आप प्रोटीन वाले आवने सा तर मे तम मुख को मे आहार अन्ना सोट दिखे आमाशेटेन इतना बला मेक दिग्गु बटया इट पास मेम आमाशेटे मेक दिग्गु बटया मे दिग्गु बटे कैम इधर बुताला सामान्य कैम काल अतोदन सिंके के बटे कल्पना कर ए पोडी इंदुलटी का गिहिल मुकदे मासेट पारा कर मुकद कर पूरा करे मोग करे मुनाद करान शुद्ध करान अरवे दिंपाल कावदारी दावस कटार मेम कूरदेम गल तीन काटार हिरवे तीन ओगोलना उलवेटा आमाशेटेन ऐना हरी पुदुम इक तीन अय बटे अतीन आप कैम का समार वेरती गिलेन सीएंगिटिया एम के हिरावेलने हिरावेलने अम वेन्नते वेन्नते मेतन तीन पड़ी चलने इकटा पीन क्रमाकुंचन चलन के चलने पुलवांग अर आहारे को आमाशेट ऐना क्रमाकुंचन चलन वेदगा अन्ना श्रोते वस्ते आहारे आमाशेट अरगने अब अन्ना श्रोते आहार जीर्ण सिद्धि ने मेटी पुद्कुट कदि ग्रसनिकाव 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 कृत्य क्यूतेम मेतनिंग मेट इसल मे पेतर पारती है श्वसन मार्ग हर श्वसन मार्ग इतना अभी मेम आहारे अनकोट आहारे अन्नकोट बरवे आहारे मेट अलवा मेट अलवा पारवा दिखाती बरवे मेहट की मगदी अपे हुस्मगा नवतिला मीयान धरण इवेदी मेनिसा मे पद्धति मुखद करा आहार धनगत्म मेतन तीन मे व्यूह मेम पहालट नैमिन नैमिला मे पेत वाहन अरे मे पेत मेम वाहन मे पेत वहाल मे कोटस मेम वहाल आहार मेट तुक इतकोट आस इला वस्ता नवतया मेम तीन आहार इनकोट विरा मेतन गेट वहां मिगटा पिका अपिजीवी काव की नमू पुतालट दमहार वेलावट एम वेवना पुतालट सामट हिरावेला एक कैम कड़का कथा कर मे एंग दिन सुन कैम कनकम कथा कर
දන්නවනะ ඒකත් නවත්ත ගන්න. හැබැයි මේ වෙලාවට දැනෙන්න සමායට බට්ටික නැහැනුත් ඒවත්. ඒ වෙලාව නැද්ද? ආයි කනකොට කතා කරන්න එපා. ඒකට හේතුව අවුද? ඒකට හේතුව අපි කතා කරන්න ගත්තොත් එයා හිතන්නේ මොකද්ද? ආයි මුල් පීටීමට එන්න බල. මොකද එයා හිතන්නේ එතකොට ආහාර ජීර් කියන්නේ ආහාර ජීර්ණය වෙනකොටනේ පියන වහන්න ඕන. දිගටම වහන් ඉන්න බෑ. ඊට පස්සේ අපි හුස්ම ගන්න ඕන. ශ්වසනය කරන්න ඕන. ඉතින් උඟක් කාලවට ආහාර ඊට පස්සේ දැන් ওই දෙමෝපිය කියන්නේ කතා කර කර කන්න එපා දරුවෝ එහෙම කියලා කියනවා. ගොඩාක් දරුවෝ මැරිලා තියෙනවා. මේ මොනවා වෙලාද? අපි ජීවිකාවට කෑම ගිහලා හිර වෙලා. තොපියක් ඒ වගේ දෙයක්. ඒතර අපි ජීවිකාව වැහෙනවා. වැවුනා මොකද වෙන්නේ? හුස්ම ගන්න බෑ. කියන ගිහලා හිර වෙනවා. ආය ඇරෙන්නේ නෑනේ. එතන හුඟක් කාලවට දැන් අපි දෙමකෝ දෙමෝපියෝ දරුවන්ට මේ කියන්නේ තකොය හරි ගමනක් ගිහලා එනකොට ළමයි අඬනවනේ. මාව දාලා ගියා කිය. එතකොට අම්මා ඒකට මොකද කරන්නේ? ටොපි හරි මොන හරි අරන් ඇවිල්ලා ආ මම් පුතාර ටොපි ගෙනාවා කියලා දෙනතර ටොපිය කනකමනුත් ඒක අඬන. එතකොට තමයි ප්‍රශ්නේ හිටියේ. එඳ පුතාලා මතක තියාගන්න ළමයි අඬනකොට ටොපි දෙන්න එපා. හරි අඬලා ඉවරනාට පස්සේ අන්න බං අපි යමු එක. මෙතන මුත්තේ වැරද්දක් තියෙනවා අදා ගන්න. වැරද්දක් තියෙනවා අදා ගන්න. මේ මොල්ටෝස් කියන්නේ මොනෝසැකරයිඩ් කියලා ඇත්ත ඒක හදා ගන්න ඩයිසැකරයිඩ්. මොල්ටෝස් කියලා කියන්නේ පුතේ ඩයිසැකරයිඩ්යක්. ඒක වැරදීමගේ එතන මොනෝසැකරයිඩ් කියලා තියෙනවා. යාන්ත්‍රික ජීර්ණයේ දත් මගින් රසායනික ජීර්ණය කේතේ ඇති ඇමයිලේස් මගින් අපි ඒකට කියනවා කේට ඇමයිලේස්. තව නමක් කියනවා ටයලින්. හයිලයිට් කර ටයලින්. අර පුතේ දේවා එනම් කොටස නෑ. ලිපිඩ මම කිව්වේ කෙලින්ම ජීර්ණය කරනවා කියලා. එනට එයා ඉට ඉස්සලා මේද තෛලෝදකරණය කියලා වෙනසක් වෙනවා. එතකොට ඒක ජීර්ණයක් විදිහට අපි සලකන්නේ. ඒක වෙන්නේ කුඩා කැබලි බවට බිඳෙහෙලි. අපි ඉදිරියට කතා කරමු. හරි පුතේ මේ තියෙන්නේ අපි ජීවිකාව මගින් කරන දේ. හොඳට බලන්න. ආහාරය එනකොටම එයාට පුළුවන් වහන්න. කොටස් නම් කරමු. මේ ආහාර මාර්ගයේ ගසනිකාව මේ ආහාර මාර්ගයේ සහ ශ්වසන මාර්ගයට පොදු කුටීරයකි. මේ ආරම්භයේ අපජීවිකාව නම් අපජීවිකාව නම් කුඩා පිදානයක් ඇත. අපජීවිකාවේ කෘත්‍ය ආහාර ශ්වසනයට ඇතුල් නොවී ආහාර ශ්වාසනාලයට ඇතුල් නොවී
අන්නා ශ්‍රෝතයට ඇතුල් කිරීම ආහාර ග්‍රසනිකාව තල සිරවීමෙන් අභිජීවිකාව දිගටම වැසීම නිසා මරණය පවා සිදුවිය හැක කුඩා දරුවෝ පුතේ සමහර වෙලාවට මොකද කිරි ඒ කියන්නේ කිරි ඉරවලා හැම මිය යන අවස්ථා තියෙනවා මේ නිසා කුඩා දරුවෝ කිරි බිවට පස්සේ අම්මලා ඒ කුඩා දරුවව තියාගෙන පිටට තට්ටු කර කර අපි කොට කියන ගුඩුස් සරිනවා අල්නේ ඒ එකපාරට නිදි කරවන්නේ අහලා බලන්න පුතාලගේ අම්මලාත් ඔගලංග නිදි කරවල තින්නේ එහෙම තමයි හරි ගොඩක් වෙලා තියන් ඉන්නවා හෙට මේට කියගම් පිටට තට්ටු කර කර අර මොකද බයයි එකපාරට නිින්දෙදි ආයි කිරි ඇවිල්ලා උඩට ඇවිල්ලා හිර වෙන්න පුළුවන් කියන බයක් තියෙනවා නමුත් දැන් ඒකට විද්‍යාත්මකව ඒකේ තියෙනවා ඒ එහෙම එයා කිරි දෙන විදිහක් තියෙනවා එහෙම දුන්නට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් ඉස්සරම ඒකේ ගැටලු තිබුණා හරි අපි ජීවිකාවේ කෘත්‍ය අනේ ඒක තේනම විස්තර කරා මේදී ආහාර ජීර්ණය සිදු නොවේ ඒ කියන්නේ ග්‍රසනිකාවේ මේ අපි ජීවිකාව වන හයිලයිට් හරි ඊළඟට අපි එන්නේ පුතේ ආමාශයට ආමාශය කියන්නේ මඩිය මල්ලක් වගේ ව්‍යුහය ඉතින් ඒකේ පේශි තියෙනවා උතාලට පේන ඇති පේශි සකස්මක් තියෙනවා හොඳ මොකද මේක සංකෝචනය සහ ඊල් කරන්න ඕන මෙයා තුලත් ක්‍රමාකුංචනය සිදු වෙනවා ඉතින් මෙයාට ශ්‍රාවය කරන්න පුළුවන් මොනවද HCA හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මෙයා ශ්‍රාවය කරනවා මේ පෙනෙන්නේ යාගේ බිත්තිය ඇතුලේ තියෙන බිත්තිය ඔය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ශ්‍රාවය කර කර එළියට දාන්නේ ඒ වගේම ශ්ලේෂ්මල හදන්න පුළුවන් මඩියක් වෙන ව්‍යුහය එතන මේක තරලෙන් පිරීලා තියෙන අපි ඔකට කියන මොනවාද ඒකේ තියෙන වැඩිපුරම HCl තියෙන එතන ආම්ලික තරලයක් ඔය පෙන්වන්නේ ආහාර ඇවිල්ලා මෙන්න ධාරේ වැටෙන්නේ ඉස්සෙල්ලා අර පාලනය කරන පිටානෙකින් වෙන ආයි වැහෙන ආයි ආහාර එනකොට ආයි ඇතුල් කරලා ආයි වැහෙන මේ ඇතුලට දානවා අන්නස්රෝතයෙන් එන ආහාර ටික ඊට පස්සේ මේ ටැංකියට වැටුණාට පස්සේ මේ ගබඩාවට වැටුණාට පස්සේ ඒක තුලදී ආව ජීර්ණය කරන ප්‍රධාන එන්සයිම දෙකක් තියෙනවා පුතේ එකක් තමයි පෙප්සින් දෙවෙනි එකට කියන්නේ රෙනින් මේක මතක තියාගම අපි පෙරේ කියලා පෙරේ පෙරෙනවා කියන්නේ පේ කියන්නේ පෙප්සින් රේ කියන්නේ රෙනින් කුඩා දරුවන්ගේ තමයි පෙප්සින් තියෙන්නේ ඉතින් බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් මේ ආම්ලයට මේකේ ආම්ලික ගතිය නිසා ආහාරවල එන අයිතකර බැක්ටීරියා මොනා කරන්න පුළුවන්ද විනාශ කළා දා හරි ඊට අමතරව පෙප්සින් වලට අවශ්‍ය මාධ්‍ය සපයනවා පෙප්සින් ඔය තියෙන පෙප්සින් ජීර්ණය වෙන්නේ මොන මාධ්‍යකදද ආම්ලික මාධ්‍ය. කියන්නේ පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ ආම්ලික මාධ්‍ය. පෙප්සින් වලින් කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට බිඳහෙල. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට මොකද කරන්නේ? බිඳහෙලීමක් සිදු කරනවා. කවුද? පෙප්සි. මේ බලන්න එයාගේ සැකැස්ම වෙනව නේද ක්‍රමාකුංචන චලන දෙක නොපෙනුනාට එයා තර වගේම චලනයන් සිදු වෙනවා එමගින් ආහාරයේ කුඩා කැබලි වලට කඩන දැන් එතකොට යාන්ත්‍රික ජීර්ණයක් තියෙනවා මෙතන මොකද්ද රසායනික ජීර්ණයක් තියෙනවා අර කලින් වගේම කරලා මේ මෙතන තියෙනවා පිදානයක් එකපාරට එළියට දාන්නේ නැහැ මේකට කියන්නේ ආලාර චක්‍ර පිදානය කියලා අර උඩක් තිබුණානේ පිටානේ ඒකෙන් තමයි ටික ටික දාන්නේ දැක්ක දැබැයි දැන් එළියට දාන තරලය කලින්ට වඩා වෙනස් ද්‍රවයක් වගේ අපි ඔකට කියන්නේ ආමලසේ කියලා මොකක් කියලාද ඒකට කියන්නේ
ආමලස ආහාරම ආමාශයේදී ජීර්ණ වෙච්ච ආහාරයට කියන්නේ ආමලස. ඒක කොහෙටද තල්ලු කරන්නේ? ග්‍රහණියට තල්ලු කරනවා. දැකනේ දෙ සියල් ගහ අර හදලද ජීර්ණ වෙන. ප්‍රබල ආම්ලය අපතල දන්නවනේ HCA ප්‍රබල ආම්ලය. එන්සයිම දෙකයි මතක් කරන් පෙප්සින් සහ රෙනින්. පෙරේ පෙප්සින් සහ රෙනින්. රෙනින් තියෙන්නේ කුඩා දරුවන්ගේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ කිරි කෙටි කැසීම සිදු කරන්න. පෙප්සින් වලින් කරේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට බිඳ හෙලනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් එකපාර බිඳ හෙල ගන්න බෑ. දැන් බුතාලට පොඩි ගැටලුවක් නැද්ද? දැන් HCL ටිකක් හැමතෙ වැටුනොත් මොකද? පිච්චෙනවා. දැන් HCL කොහෙද තියෙන්නේ? එන ආමාශය තියෙන්නේ බෑනේ මේනෝ. එමෙතන HCL කියන්නේ ප්‍රබල ආම්ලයක් නං. ඒක ගැටි ගැටි තියෙන ආමාශයේ බිත්ති එක නම් මොකද වෙන්නවද? ආමාශයේ බිත්ති තුවාල වෙන්න ඕන. ආමාශයේ බිත්ති තුවාල වෙනවා මොන ලෙඩේදීද? ගැස්ට්‍රයිටිස්. එහෙනම් මොකද වෙන්නේ? ඔය HCL ළුයි ආමාශ බිත්තියයි අතර තියෙනවා නාණු ස්තරයක්. අපි ඒකට කියන්නේ ශ්ලේෂ්මල කියලා. තේරෙනවද? ශ්ලේෂ්මල. දැන් ඔය පුතාලා සමහර කතාවල දකින්නේ අර සත්තුන්ගේ නික ඇඟට බේරින්නේ ඒ වගේ වෙනම තට්ටුවක් තියෙනවා කොහෙද? ආමාශ බිත්තියට උඩින්. ඒක උඩ තමයි තියෙන්නේ මොනවද? HCL. ඒ නිසා HCL ගැටෙන්න දෙන්නේ නැහැ ආමාශ බිත්තියත් එක. HCL විතරක් නෙමෙයි පෙප්සින් ගැටෙන්න දෙන්නේත් නැහැ. මොකද පෙප්සින් කියන්නේ මොනවද? ප්‍රෝටීන ජීර්ණ. ඒතර අපේ ආමාශ බිත්තියේ තියෙනවා මොනවද? ප්‍රෝටීනමය ද්‍රව්‍ය. එතකොට ඒවට හානි කරන්න පුළුවන්. මේ නිසා ශ්ලේෂ්මල තට්ටුව මොකද කරන්නේ? දෙකකින් පරිස්සම් කරන එකක් තමයි HCL වලින් සහ Pepsin වලින්. දැන් අපි නොකා නොබී වෙලාවට කන්නේ නැතුව හිටියාම මොකද වෙන්නේ? අර ශ්ලේෂ්මල තට්ටුව දිය වෙනවා. දිය වෙලා තුනී වෙනවා. තුනී වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආමාශයේ බිත්තියට ගිහලා යා පාරද. එතකොට තුවාල හැදෙනවා. ඔය තුවාල හැදුනොත් අපේ මොකද එන්ඩස්කෝපය කියන උපකරණය මොකද්ද පාඩම? ආලෝකේ පාඩම. අපිට තාමනේ. එතකොට එන්ඩස් පොතල් පරිපන්තිය ඉගෙන තියෙන ප්‍රකාශ තන්තු කේන්දිති භාවිතා කළ උපකරණයක් මේ ආමාශයට යවලා වෛද්‍යවරු බලන ආමාශයේ බිත්ති තුවාල වෙලාද නැද්ද? එනිසා වෙලාවට කන්න. එහෙම නැත්තම් ගොඩක් දුක් විඳින්න වෙනවා. එකක් තමයි ගෑස් එක වගේ උඩට ගහනවා. ඔය මේ අම්ලයට පිච්චෙනවා උඩ. ඒක හැදිච්ච දරුව දන්න කොච්චර වේදනාවක්ද කියලා. ඒකත් ගණන් ගන්න නැතුව දිගින් දිගට මිදෙත් ඊට පස්සේ මොකද වෙන්නේ? ආමාශයේ බිත්තිවල තුවාල හැදෙනවා. තුවාල හැදෙනවා. ඒවා බලන්න වෙන්නේ මොකෙන්ද? එන්ඩොස්කෝපි. ඉතින් එන්ඩොස්කෝපේ ඇතුළට යවනකොටම නේද? මේ ඒ කියන්නේ ඇඟ ඇතුළට යවන්න ඕන මේ ආහාර මාර්ගයේ ඔස්සේ කුඩා උපකරණයක්. නමුත් ඒක දැනෙනව යවන. අපි යමු අන්නස්රෝතයට. දිගු බටය මොන චලනද තියෙනවා කිව්වේ? ක්‍රමාකුංචන චලන. දැන් ආහාර ගත්තොත් විතරක් නෙමෙයි ශ්‍රවය නිකුත් කරන්නේ. එයාට මේ මොකද්ද දැන් අපි නොකා හිටියත් අපිට බඩගින්නේ ආමාශය කොහොමද තියෙනවා ඇච්චි. ඒ ශ්‍රාවයන් වැඩි වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. නමුත් තියෙනවා. දිගු නලයේ මෙය කංකාල පේශි සහ සිනිඳු පේශි වලින් සෑදී ඇත. උදාහරණ සිනිඳු පේශි ගැන තේරෙන්නේ දෙයා තමයි චලන වලට ගොඩක් මොනවද උදව් කරන්නේ. ක්‍රමාකුංචන චලන වලට අතිශය වැදගත් කවුද? සිනිඳු පේශි. විඩාවටපත් වෙන්නේ අන්නස්රෝතයේ කෘත්‍ය ආහාර ගසනිකාවේ සිට ආමාශයට ගෙන යාම චලනයේ හයිලයිට් කරගන්න. ප්‍රමා කුංචන චල විභාගය අහනවා.
ග්‍රහණිතයන් ශ්ලේෂ්මල ගොඩක් තැන්වල තියෙන ආමාශයේ ශ්ලේෂ්මල ලොකු තට්ටුවක් හරිද ඊට පස්සේ අන්නාශ්‍රෝත ආමාශය අන්නාශ්‍රෝතෙන් පසු ආහාර ගමන් කරන්නේ කියන්නේ බබත් මුලින් ඔලුවට දාගන්න ආමාශයට මේක අන්නාශ්‍රෝතෙන් පසු ආහාර ආමාශය වෙත පැමිණි පළල් මල්ලක් වෙන විවහය විවර දෙකක් තියෙනවා මතකයි නේද උඩ විවරයක් තියෙනවා ඒකට කියන්නේ හර්දාසන්න විවරය කියන්නේ බබත් හර්දාසන්න විවරය කියලා නම දුන්නේ ඇයිද දන්නවද එතන තමයි ඊට එහා පැත්තෙන් ඉන්නේ හර්දය පැහැදිලිද කියන්නේ අපේ හර්දයේ තියෙන උඩ උඩනේ එනිසා ඒකට නම කියන මොකද්ද හර්දයට ආසන්නයි කියලා කියන්නේ හර්දාසන්න විවරය පහළ එකට කියනවා ආලාර චක්‍ර පිදානේ කිය. ඔය පහළ එක නම් නිතර විභාගේ ප්‍රශ්න කරා. ඒකත් කිට්ටුවල තියෙන ග්‍රහණියට යන්නේ ඉස්සෙල්ලා අරග තියෙන්නේ අන්නස්රෝතෙන් එන්නේ ඉස්සෙල්ලා. හරි නේද? හරියට දොරවල් දෙකක් වගේ. මේ නිසා වාසිය තමයි ආහාරයට එකපාරට එන්නත් බෑ නේද? ආපු ආහාර ආයි උඩට යවන්නෙත් නෑ. ඊට පස්සේ වැටිච්ච ආහාර එකපාරට ග්‍රහණියට යන්නත් බෑ. සඳවල තියාගන්න ජීර්ණයට. නැත්තම් මේ ටික ගියාම ජීර්ණය කරගන්න බෑ. ඒ ජීර්ණය වුණාට පස්සේ තමයි විවෘත වෙන්නේ. එයා දන්නවා ආමලසේ හැදිරා කියලා. හැබැයි එහෙම වුණාට පුතාලට වමනේ සිද්ධ වෙලා තියෙන. ඉතින් වමනේ එන්න නම් මොකද වෙන්නවද? වර්දාසන්න චක්‍ර පිටානේ විවෘත වෙනවා. එහෙම නැතුව අපි කාපුවා ආපහු වෙන්නේ නැහැ. එතකොට එයා දැනගන්නවා මේ ආහාරයේ විසක් හරි මොනාරි නිසා මේක එළියට දාන්න ඕන කියලා. පැහැදිලි. ඒකයි අර වේදනාවකුත් එන්නේ ඒකයි ඒවත් එක්ක. මොකද ඒක සාමාන්‍ය වෙන විදියක් නෙමෙයි. ඒතර ආහාරදාසන චක්‍ර පිටානේ විවෘත කළා අර ආහාර ටික ආය ආමලසේ කොහෙට දාන්න ඕනද? එළියට දාන්න. දැන් ඔය වමනේ දැන් දාපු වෙලාව පුතාල දැන් අපිට සිමෙන්ති පොලවකට එන්න දැන් වැටුණා නම් සමහරට සිමෙන්ති පොලව පිච්චෙනවා. ඇයි ඒ? අම්ලයේ තියෙනවනේ. මොකද්ද? HCl. ඒ කියන්නේ උගක් කළාට ආමලසේ තමයි එන්නේ. ඒ ටිකක් වෙලා ගියාට පස්සේනේ ආමලසේ තියෙන. නියම එක හර්දාසන්න විවර එලිමත දෙක ආලාර චක්‍ර පිදානේ. පටස් නම් කරන පුතේ හර්දාසන්න චක්‍ර පිදානේ ආලාර චක්‍ර පිදානේ ග්‍රහණීය ආමාශය ඕන උඩ තියෙන බටේ අන්නස්රෝතේ හොඳ ඕන නම් කර
அறிவித்தே இலங்கட்ட ஆமாசேக இஷே மத்தகாயினி ஆமாசே ஏத்தி ஸ்லேஷ்மல கிராந்தி மகின் ஆமாசேக இஷே சாவேவே இக்கேன் ஆமாசே தினபுத்தே கிராந்தி ஏவேந்தமை சாவேவேன்னி மே ஆமாசேக இஷே தியனோ பிரதான தேவால் கீப்பியா ஏனிப்பா இக்கத்தமை ஜலே இது அமதரவத்தின் அலியனிப்பா இது அமதரவத்தினோ தேவகுல என்சைம திக்கத்தினோ கிவன் எதுகமுகா பெப்சின் சாரேனி ஜலே கோமாத்தியனோ இது அமதர HCl தியனோ ஸ்லேஷ்மல தியனோ தரமா பகக்கன கிவா ஆ ஆங்கிலி நம ஜலே கோமாத்தியனோ தித்தவென் நெய்யன் திக்க என்சைம திக்கத்தியனோ பெப்சின் சாரேனி இது பாசி HCl தியனோ ஸ்லேஷ்மல தியனோ ியனிப்பா விபாகே போம சிவம்தேன்பாவாஹுவா இட்டபார விபாகிட்டேஹுவா HCl வல கிருத்தியன் தேகா தென் ஒன்னோக லமைண்ட் லியன்னே பெருவுனா ஓலெல் வல உங்கக்கை லிவ்வா மகத் ஆம்லிக மாத்திய செப்பீம கேலா எக்கக் லியா கண்ண புலுவாங்க நார தேவெனியக உலுவட்ட ஆவே நே மகத் தேவெனியக பாக்டீரியா அஹிதகர பாக்டீரியா யா விநாசிதம் ஹரி ஸ்லேஷ்ம வல கிருத்திய மனத் மேகோலாண்ட கீழே துண்டு ஆம் HCl சா பெப்சின் ஆமாசிக பித்தியத்தேக்க கெட்டினேக்க நவத்தனோ பெப்சின் வல கிருத்திய புரோட்டீன ஜீர்ணேக்கன்னோ பொலிபெப்டைட் வினக்கா ரெனின் வல கிருத்திய உடாதருவான்கே கிரிக்கெட் கெசேம சிதுக்கணும் ஜலைய தெத்த பவத்தாக்கன்னு வகுத்தமே மிஸ்தருக்கு ஏகாய் புத்தாலட்ட ஆய்கியானே கெதரு கீழ எக்க பார பலன் மம் வகே உகாண்டன் காம்பரி வா அட்டை பிட்டு என்னத்தி හොඳයි හොඳ ක්‍රමය මේ මතකයේ ටිකක් කල් පැය ගානක් රැඳිලා තියෙනවා දවසක් රැඳිලා තියෙයි නැත්තම් ආයි අමාරු වෙනවා ඔගලන්ට දැන් තේරුණා වගේ තියෙන්නේ මම කියන නිසා ඒක ඔබේ මතකයට ගියාට රැඳෙන්නේ නැහැ ගොඩක් වෙලා ඔබ රඳව ගන්න ක්‍රම භාවිතා කරන්න ඊට පස්සේ ආයි එකපාරක් බැලුවත් ඇති ඊළඟ දවසේ ආයි එන්න ඉස්සෙල්ලා ආයි පාඩම කියවගෙන එන්න අඩුම ගානේ වාහනේක නම් ඉන්නේ ඒ ටිකටවත් ඇතිනේ එහෙම ක්‍රම පුරුදු වෙන ඒක ඔබට වාසියක් වෙන මේ පාඩම් ලේසියි පාඩම් කරලා ඉවර කරගත්තා අපේ දෙවෙනි වාරේ වැඩි කොටසක් තියෙන්නේ පද්ධති ඉතින් තව නැහැ පද්ධති තමයි අපි එකයිනේ පටන් ගන්න නියම වෙන තෙත්ත පවත්වා ගැනීම ජලය හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ අහිතකර ශුද්‍ර ජීවීන් විනාශ කිරීම පෙප්සින්ට අවශ්‍ය ආම්ලික මාධ්‍ය සැපීම පෙප්සින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරනවා රෙනින් ළමයින්ගේ කිරි කැටි ගැසීම සිදු කරනවා
ආමලසය දැන් මොකද්ද ආමලසය කියන්නේ අර ජීර්ණය වෙච්ච දේ දැන් පුතාලා දැක්කනේ දාර වීඩියෝ ආවේ නිකන් මොනවාද ඝන ද්‍රව්‍ය වේලිලා වගේ නේද එලියට ගියේ නේද තරලයක් වගේ නේද හොඳට ජීර්ණය වෙච්ච ආහාර ඒවට තමයි කියේ මොකක් කියලාද ආමලසය කියලා එයා වැටෙන්නේ කොහෙටද ග්‍රහණියට වැටේ හරි ආමාශයට පැමිණෙන ආහාර ක්‍රමාකුංචනය මගින් කුඩා කැබලි වලට කැඩී හොඳින් මිශ්‍ර වේ තලපයක් බවට පත් වේ මෙම තලපය ආමලසය වේ හයිලයිට් කරන ආමලසය කියේ ආමාශයේ යාන්ත්‍රික ජීර්ණය දර මේක ගිය පාරව ඉත ඉස්සලා පාර ඔලවලල හැවුවා මොකද්ද ආමාශයේ යාන්ත්‍රික ජීර්ණය විස්තර කරන්න කියලා ළමයි හුරු වෙලා තියෙන ආමාශයේ මොන ජීර්ණය විතරයි රසායනික ජීර්ණය හොඳට මතකයි ඕක මතක තිබුණ නැහැ ගොඩක් අය ලකුණු තිබුණ නැහැ ප්‍රශ්නේ එතන එතකොට මෙතන වචනේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ක්‍රමාකුංචන චල හරි ආමාශය තුල සිදුවන ක්‍රමාකුංචන චලන නිසා යාන්ත්‍රික ජීර්ණය සිදුවේ ආමාශය විශේෂ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින් අඩංගු වෙනවා. එමගින් තමයි රසායනික ජීර්ණය इलाट पीन आमाशे रासायनिक जीर्णय मना पेप्सिन प्रोटीन पोलीपेपाइड क्रिकेट के सीम सिदुख ආමාශයේ රසායනික ජීර්ණය පෙප්සින් පොලිපෙප්ටයිඩ් රෙනින් කිරිකේටි කැසීම හරි නේද ආමාශයේ ද්‍රව්‍ය අවශෝෂණය සාමාන්‍යයෙන් අපේ මේ ජීර්ණඵල අවශෝෂණයට කවුද වග කියන්නේ කුඩාන්තේ කවුද පුතේ එකට ඉන්නේ කුඩා අන්තේ තේරුණා නේද නමුත් ආමාශයේ සමහර දේවල් උරා ගන්න පුළුවන්ලු ඒ උරා ගන්න අර අපි කිව්වේ මිටිසලක් සමහර ඒවා කෙලින්ම උරා ගන්න පුළුවන් කියලා මොනවද ඛනිජ ලවණ ග්ලූකෝස් වගේ දේවල් ඉතින් ඒවා උරා ගන්න උගක් කාලවට ආමාශයේ හරිද ජලය ග්ලූකෝස් සමහර ඖෂධ වර්ග ඒගොල්ලන් උරා ගන්න පුළුවන් කොහෙදද ආමාශයේ ग्लूकोस ग्लूकोस मोल्टोस ग्लूकोस औषध वर्ग कुसगिन्ने कुसगिन्न अतर वोट समय कुसगिन्न के दिन नैत
लोके लंकावे मेवन गोडाकाय कुसगिन्न विशेष दारू एक हरी वेदनाकारी इकट हेतु आमाशे हिस्सतीन काल सीमाव हिस्से कैम वेट आमाशे सिधुअन संकोचन मुगदेनि नुकडवा सिधुवेन එතකොට ඇතිවන වේදනාවට තමයි අපි කියන්නේ මොකද්ද කුසගින්න කියලා. එතකොට ආහාරයක් වැටුනේ නැත්නම් ඒක තව එන්නෙන්න මොකද වෙන්නේ? වැඩි වෙවි අර පේශි සංකෝචනයේ වෙමින් ඒක දැනෙනවා. ඒ නිසා කුසගින්නක් කියන එක දැනෙන වේදනාවක්. ඒ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය නිසා. එහෙම ආමාශය හිස්ස තිබෙන කාල සීමාව වැඩි වෙන විට आमाशे संकोचने नोकडवा सिद्वे आमाशे हिस्वतिबेन काल सीमाव वैडिवन विट आमाशे संकोचने नोकडवा सिद्वे एविट हटगन्ना वेदनाव එවිට හටගන්නා වේදනාව කුසගින්න ලෙස හඳුන්වයි आमाशे इसतिबन काल सीमाव वेडिवन विट आमाशे संकोचने नोकडवा सिद्वे एविट हटगन्ना वेदनाव कुसगिन्न लेस हंदुन्वाई අපි ළඟට එන්න පුතේ කුඩාන්ත්‍රය කියන කොටසට කුඩාන්ත්‍රයට එන්න නම් මේ ආහාරය වැටෙන්න ඕන කොහෙටද ඒකේ මුල් කොටස වෙන ග්‍රහණියට ඒකේ මුල් කොටස වෙන ග්‍රහණියට නදවිතේ මේ පෙන්නන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගේ विविध एंजाइम वाले क्रियाकारित्वं पेन्नन्ने एगोलो करन्ने अर संकीर्ण कोटा स्मरणा बावट पत् करनवा पोते सरल कोटा स्वभावट पत् कर हरि ए एंजाइम ए कुडा उनाट एयाट पुलुवां अर लोकु एक्केनाव कैली वलट कडला दा एतिनिन गेली विदा आय एकट तव केनेक एविल्ला मा उनाम एयाव आय केडेनवा देक निरूपणयक विथरा ඒකට තව කෙනෙක් ආයෙ ඇවිල්ලා සම්බන්ධ නැහැ මේ මේ යව සරල දේ බවටම කඩලා දා. शुद्रांते आमाशेट पशुव शुद्रांत्रेट आमलस्य गमन कराय अरने एहि मूल कोटसर कियपुनाम ग्रहणीय शुद्रांते प्रधान कोटस तुनकट बेदनो अपिटेक लेसी एतकोट दनन हित्या पलवेनी कोटसर कियन्ने ग्रहणीय
अरे बेटे सी हेड ते अग्नियाशय का प्रणाले सा मुकाद देख रहे विरुद्ध में नहीं पित्त प्रणाल देवनीय का शून्यांतिक के आवश्यकने का शेषांतिक के अरे बड़ा मातक दिए नॉन ग्रहणीय मातक दिया गया नया हाइलाइट करा शुद्रांते मध्य कोटा से तक क्या ने शून्यांतिक के केला दिगम कोटा से तमाई शेषांतिक के तर आवश्यकने तीन शेषांतिक के अरे जा देखा विस्तार कर ले इन्हें दिखा आगे नहीं बते आगे नहीं इतना कोटा जंग आपे कोटांडा देविला इन्ने आमाशेन पासे ने धरने आमाशेन पासे कोटा से देविला इन दोटा ने मेहमा मेहारी मेहमा आमाशे तीन वन मेहमा आमाशे तीना मेतने तमाई वो सी हेड ती कोटा से आपटांगन मेक तमाई मुकद ग्रहणीय मेक तमाई ग्रहणीय මේකට මෙතනින් තියෙනවා පුතේ අග්නි ආශය. මෙහෙම ලොකු විවයක් දෙන අපි ඒකට කියන්නේ මොකක්ද? අග්නි ආශය කියලා. හරිද? ඒකේ තියෙනවා බටයක්. ඒ බටේ ඇවිල්ලා මෙහෙම මෙතනට එනවා. ඊට පස්සේ උඩ තියෙනවා මේ හරියේ තියෙනවා මෙතන තියෙනවා අක්මාව. හරිද? අක්මාවේ තියෙනවා මොකද්ද? පිත්ත ආශය. ඒ පිත්ත ආශයෙන් එනවා තව බටයක්. ඒකට කියන්නේ පිත්ත ප්‍රණාලය. අග්නි ආශයෙන් එන බටේට කියන්නේ අග්නි ආශයක ප්‍රණාලය. ඒ දෙන්න එකට සම්බන්ධ වෙලා වැටෙනවා මෙතනට. එතකොට ඊතනක දැන් මෙතනට ආහාරයක් ආවහම මේ ආහාරයට ප්‍රධාන ශ්‍රාවයන් දෙකක් ඔළුවට වැටෙනවා. ඒක දෙන්න. එකක් තමයි පිත්‍යුෂ. දෙවෙනි එක තමයි අග්නියාශේක යුෂ. මොනවාද යුෂ වර්ග දෙක? පිත්‍යුෂයි අග්නියාශේක යුෂයි. පිත්‍යුෂේ එන්සයිම නැහැ. පිත එන්සයිම නැහැ පිත ගැන කිව්වොත් පිත හදන්නේ අක්මාව. ජනල්ලා ගබඩා කරන්නේ පිත්තාශය. ඒ නිසා පිතේ ඇත්තටම අයිතිකරු කවුද? අක්මා. නමුත් එයා පේන්නේ ඉන්නේ. එයා ගිහිල්ලා ගබඩාවට බාර දෙනවා කවුද? පිත්තාශය. පිත තමයි ශ්‍රාවය කරන්නේ පිත්තාශය. ඊළඟට පිත කොළපාටයි. පිත කොළපාටයි ඇත්තට ඒ කියන්නේ මම කියන්නේ මගේ යාලුවෙක්ගේ අසනීපකට යාව බලන්න ගියා එයාට තියෙච්ච ප්‍රශ්නේ තමයි මේ පිත්‍යුෂ ශ්‍රාවයන් වැඩි එනවා ඊට පස්සේ වෙනම බටේකින් එළියට ඇදලා තිබ්බා බටයක් දාලා එතකොට ඒ ඔක්කොම කොළපාටයි පිත්‍යුෂ ඊළඟට මෙතන ගත්තොත් මේක අග්නි ආශේ ඒකේ ශ්‍රාවය වෙන්නේ අග්නි ආශේක යුෂය මේ දෙන්නම පැත්තකින් එතකොට අපි කියවන්නේ පිට්‍යුෂේ එන්සයිම නැහැ කියලා. එහෙනම් එයාව ගොඩාක් බලා ගන්න අවශ්‍ය නැහැ. අග්නි ආශයේ තියෙන එන්සයිම තුනක්. කීයක් තියෙනවද? තුනක්. ඒ තුන තමයි ඇමයිලේස් තියෙනවා. ඊට අමතරව ට්‍රිප්සින් තියෙනවා. ඊට අමතරව ලයිපේස් තියෙනවා. හරිද? ඇමයිලේස් ට්‍රිප්සින් ලයිපේස් මේක මතක තියාගන්නේ අක්කා ට්‍රිප් එකක් ගිහින් ලන්ඩන් අක්කා කිව්වේ ඇමයිලේස් ට්‍රිප් එකක් කිව්වේ ට්‍රිප්සි ලන්ඩන් කිව්වේ ලයිපේස් ඒකේ තන්තිම කෙනාව රවුම් කරගන්න ඒකෙන් කියන්නේ එයාට පුළුවන් එක්කෙනෙක්ගේ ජීර්ණය ඉවර කරන්න ඒ තමයි ලිපිඩ එතකොට මෙයා කරන්නේ ලයන්ෙන් ලිපිඩ සම්බන්ධ එයා කරන්නේ ලිපිඩ ජීර්ණය ඉවර කරනවා. එයා එහෙනම් ලිපිඩ ජීර්ණය මොකද්ද කරන්නේ? ග්ලිසරෝල් සහ මේද අම්ල බවට බිඳ හෙලනවා. උදාහරණ මේ මතක තියාගන්න හැටි කියන්නේ මම බය වෙන්න එපා. ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා ඇමයිලස් ඉගෙන ගත්තනේ කටේදී. එයා එහෙනම් මොකද කරන්නේ? පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ලයිපේස් ලයන් වෙන්න පටන් ගන්න ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් කරනවා. දැන් මම එන්සයිම තුනක් කිව්වා. තුනෙන් දෙකක් විස්තර කරා මතක තියාගන්න විදිය. ඊතරුනේ කවුද? ට්‍රිප්සින්. ට්‍රිප්සින් කරන්නේ ප්‍රෝටීන ජීර්ණය. හරිද පුතේ?
ට්‍රිප්සින් කරන්නේ ප්‍රෝටීන ජීර්ණය. එතන මේ ට්‍රිප්සින් ප්‍රෝටීන ජීර්ණය මේ ඉතිසලා කවුද කරේ? පෙප්සින් කොයිදද? ආමාශයෙන්. එහෙනම් ඇයි මෙතනට පෙප්සින් ආවේ නැත්තේ? බලන්න. ප්‍රෝටීන ජීර්ණය කරනවා නම් කවුද? පෙප්සි. ඕනනම් මෙතන හදලා දාන්න තිබ්බනේ පෙප්සි. ඒකට හේතුව ට්‍රිප්සින් වැඩ කරන්න පෙප්සින් වැඩ කරන්න ඕන ආම්ලික මාධ්‍ය. ඒකනේ HCl තිබුණේ. හැබැයි මෙතන දැන් තරලේ බාෂ්මිකයි. මෙතනට මොනවද? පෙප්සින් ආවට වැඩක් නැහැ. සමහරට එන්න පුළුවන් ආම්ලසය හරහා වුණා. ආවට ක්‍රියාත්මක වෙන්න බෑ. ඇයි? එයාව අක්‍රිය කරලා තින්නේ. එයාට අවශ්‍ය මාධ්‍ය නැහැ. මෙතන තියෙන්නේ මොන මාධ්‍යද? බාෂ්මික මාධ්‍ය. මේ නිසා වෙනම කෙනෙක් හැදුවා මොනාටද? බාෂ්මික මාධ්‍යදී වැඩ කරන. එයාට කියන නම ට්‍රිප්සින්. එහෙනම් ප්‍රෝටීන ජීර්ණයට දැන් කීයේ දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්න. එක්කෙනෙක් පෙප්සින්, දෙවෙනි කෙනා ට්‍රිප්සින්. ලිපිඩ එකපාර ඉවරයි. ලයිපේස්. එහෙනම් අග්න්‍යාශක විශේෂ එන්සයිම තුන අක්කා ට්‍රිප් එකක් ගේන ලන්ඩන්. ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස්. ලයිපේස් වල ලයන්නේ කියන්නේ ලිපිඩ, ග්ලිසරෝල් සහ මේදම්. මේ දක්වා ඉගෙන ගත්ත එන්සයිම් මතක් කරමු. කටේදී ඇමයිලේස්, ආමාශයේදී පෙරේ, පෙරේ, පෙප්සින්, රෙනින්. අග්න්‍යාශයක විශේෂ අක්කා ඇමයිලේස්, ට්‍රිප් එකක්, ට්‍රිප්සින්, ලන්ඩන්, ලයිපේස්. හයක් ඉවර. දැන් එනවා ඊට පස්සේ මෙයා මෙහෙම එනකොට පුතේ මෙයාගේ ආන්ත්‍රික බිත්තියෙන් ශ්‍රාවය කරනවා තව එන්සයිමයක්. ඒක මෙයාගේ බිත්තියෙන්මයි හදන්නේ. ඒකට අපි කියන ආන්ත්‍රික යුෂය කියලා. දැනනවාද? ඒකට මොකද කියන්නේ? ආන්ත්‍රික යුෂය. මේ ආන්ත්‍රික යුෂයේ එන්සයිම හතරක් තියෙනවා. මෙලට කරන්න ඉපා පුතේ. මේ ආන්ත්‍රික යුෂයේ මොකද්ද? එන්සයිම හතරක් තියෙනවා. ඒ හතර මතක තියාගන්න. අපි මේ ඉස්සෙල්ලා ඔයගලන්ට මතකද මම ඩයිසැකරයිඩ් මතක තියාගන්න පදයක් කිව්වා. මොකද්ද? මෝඩෝ, සුද්ධෝ, ලැජ්ජා, නැද්දෝ. මේකම තමයි මෙතෙන්දි කියන්නේ. මෝඩ, සුද්ධෝ, ලැජ්ජා, පොඩ්ඩෝ. පොඩ්ඩෝ කියන්නේ පෙප්ටිඩේස්. මෝඩ කියන්නේ මෝල්ටේස්. ලැජ්ජා කියන්නේ ලැක්ටේස්. සුද්ධෝ කියන්නේ සුක්‍රේස්. පොඩ්ඩෝ කියන්නේ පෙප්ටිඩේස්. අලුතෙන් එකතු වෙන්නේ පෙප්ටිඩේස් විතරයි. හරිද? අතෙන්දි ඔයගොල්ලෝ කියේ මෝඩ කිව්වම මෝල්ටෝස් නේ. ඒ එයාගේ මොකද්ද උපස්තරේ? දැන් කියන්නේ එතන තිබ්බේ මෝල් ග්ලූකෝස්, ඒ කියන්නේ මෝල්ටෝස්. මෙතන කියන්නේ මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් එන්සයිම. හරි, පටලා ගන්න එපා. ඒ අනුව ආන්ත්‍රික විශේෂ එන්සයිම පහ හතර එකක් තමයි මෝඩ මෝල්ටේස්. දෙවෙනි එක මෝඩ සුද්ධෝ, ඒ කියන්නේ සුක්‍රේස්, ලැජ්ජා, ලැක්ටේස්, පොඩ්ඩෝ, පෙප්ටිඩේස්. මේකේ තන්තිමෙක් කියන රවුම් කරන්න. මෙයාගෙනුත් එක ජීර්ණයක් ඉවරයි. ඒ තමයි ප්‍රෝටීන ජීර්ණය. හැබැයි මෙතනට එනකොට ප්‍රෝටීන ඉන්නේ ප්‍රෝටීන විදියට නෙමෙයි. මොනවා විදියටද? පොලිපෙප්ටයිඩ් විදියට. කවුද බිඳහෙළුවේ? මේ ට්‍රිප්සිනුයි ආමාශයේ තිබිච්ච පෙප්සිනුයි. දැන් අපිට ප්‍රෝටීන ඉන්නේ මොන තත්ත්වයේද? පොලිපෙප්ටයිඩ් තත්ත්වේ. එහෙනම් මෙයා මොකද කරන්නේ? පෙප්ටිඩේස්, පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ල බවට බිඳහෙන. අන්න දැන් ආහාර ජීර්ණය ඉවරයි. ඇයි ආහාර ජීර්ණය ඉවරයි? මේගොල්ලෝ කරන්නේ පුතාලා දන්නවනේ මෝල් මෝල්ටේස් කරන්නේ. මෝල්ටෝස් මත ක්‍රියා කරලා මොනෝසැකරයිඩ් හදන. සුක්‍රේස් කරන්නේ සුක්‍රෝස් මත ක්‍රියා කරලා මොනෝසැකරයිඩ් හදනවා. ලැක්ටේස් කරන්නේ ලැක්ටෝස් මත ක්‍රියා කරලා මොනෝසැකරයිඩ් හදන. එහෙනම් දැන් එයාට උරා ගන්න පුළුවන් ජීර්ණ ඵල ටික ඔක්කොම හැදිලා ඉවරයි. කාබෝහයිඩ්‍රේට් මොනෝසැකරයිඩ් කරලා ඉවරයි. ලිපිඩ, ග්ලිසරෝල් සහ මේදාම්ල බවට පත් කරලා ඉවරයි. ප්‍රෝටීන ඇමයිනෝ ආම්ල බවට පත් කළා. ඒ අනුව ජීර්ණය ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්නේ උරා ගන්නේ කොහොමද කියලා. දැන් ආය එන්සයිම මතක් කරමු. මුඛ කුහරේ ඉඳන් අත දෙක අරලා ඇඟිලි නමමු. හරිද? ලෑස්ති. මුඛකුවරේ, කේටමයිලස්, ආමාශය, පෙප්සින්, රෙනින්, පෙරේ,
අග්නයාශයකයේ අක්කා ඇමයිලේස් ට්‍රිප් එක ට්‍රිප්සින් ලන්ඩන් ලයන්ෙන් කියන්නේ ලයන්ෙන් කියන්නේ ලිපිඩ ග්ලිසරෝල් සහ මේදාම්ල කියන්නේ ආන්ත්‍රික විශේෂය තව තියෙනවා හතරක් එතන ඔක්කොම 10ක් එනවා මෝඩ මෝල්ටේස් සුද්ධෝ සුක්‍රේස් ලැජ්ජා ලැක්ටේස් පොඩ්ඩෝ පෙප්ටිඩේස් අන්තිම කෙනා රවුම් කරන්න කිව්වේ ඇයි එයාගෙන් ප්‍රෝටීන ජීර්ණය ඉවර වෙනවා මොකද්ද පටන් ගන්න පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ල සහ දැන් පාඩම් කළා ඉවර යම් අග්නයාශයක යුෂය ඇමයිලේස් ට්‍රිප්සින් ලයිපේස් හරි පුතේ ඇමයිලේස් පිස්ටය මෝල්ටෝස් කරනවා ට්‍රිප්සින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරනවා මං කිව්වා ලයිපේස් ඉවර කරලා දානවා ලිපිඩ ග්ලිසරෝල් සහ මේදාම්ල බව අවශ්‍ය දරුව ලියා ගන්න අක්කා ට්‍රිප් එකක් ගෙන් ලන්ඩන් පැන්සල් නිවා ඊළඟට අපේ රාපුත්තේ පිට්‍යුෂ ග්‍රහණයට විවෘත වෙන්නේ පිට වර්ණක පිට ලවණ බයිකාබනේට සහ ජලය මෙන්නයක් කගෙන මට පිට ගැන පොඩක් කියන්න අමතක වුණා පිටෙන් කරන දේ තමයි අර ලිපිඩ කුඩා ගෝලිකා වලට බිඳලා දාන දැන් පුතාලා ඔය අතේ දුවාම සමහරට පොල් තෙල් බෝල හැදෙනවා දැකලා තියෙනවා අර සිංක් එක උඩ ඒ වගේ මෙයාට පුළුවන් මොකද්ද අර ලොකු කොටස් කුඩා ගෝලිකා බවට මොනා කරන්න බිඳ හෙලා කවුද මේ පිට හැබැයි ඒක ජීර්ණයක් නෙමෙයි ජීර්ණන්නේ එන්සයිම නෑ එයා කරන්නේ අර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා වගේ වැඩ ලොකු කොටස් තිබ්බොත් මොකද වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි ඒ නිසා එයා කුඩා කැලි වලට හරියට කඩදාසියක් ඉරනවා කැලි වල දර කුට්ටිය පලනවා අර ලොකු ලිපිඩ කොටස් මොනා බවට පත් කරනවද කුඩා කොටස් වලට කඩන අපි ඒකට කියනවා මොකක් කියලාද ආ මේද තෛලෝද කරණය කියලා කටවල්ලා මේද තෛලෝද කරණය ජීර්ණ එන්සයිම අඩංගු නොවේ හයිලයිට් කරන්න කෙටි ප්‍රශ්න වල දෙන්න පුළුවන්
මේද ජීර්ණයට බලපායි පිටමගින් ලිපිඩ බිඳිති බවට පත් කරයි මෙය එක තයිලයිට් කරත් මේද තයිලෝදකරණයයි මෙය මේද තයිලෝදකරණයයි හරි බුතේ ඊට පස්සේ ආන්ත්‍රික යුෂය ශුද්‍රාන්ත්‍රයෙන් ශ්‍රාවය කරන්නේ විවෘත වෙන්නේ ශුද්ධාන්තයටමයි මෝල්ටේස් තියෙනවා සුක්‍රේස් තියෙනවා ලැක්ටේස් තියෙනවා පෙප්ටිඩේස් තියෙනවා ඊට අමතරව මොනවද තියෙන්නේ ශ්ලේෂ්මල තියෙනවා ඕන එකක් මතක් කරගන්න හයිලයිට් ඒතර එන්සයිම වල කෘත්‍ය ලියම් පුතේ මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරනවා සුක්‍රෝස් ග්ලූකෝස් දන ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා ලැක්ටෝස් ග්ලූකෝස් දන ගැලැක්ටෝස් බවට පත් කරනවා පෙප්ටිඩ් පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් මගින් ඇමයිනෝ අම්ල බවට බිඳ හෙලනවා හරිපතේ මතක තියෙන්න ඕන අද කියලා ගෙදර කියලා පාඩම් කරගන්න කොලේක ලියලා නැවත වෙන් කරගන්න දැන් අපිට පුළුවන් නම් ඊට යට වගුව සම්පූර්ණ කරත හැකි ඔය දෙවනුවට තියෙන වගුව තියෙන අච්චපතේ වගුව ඒ උඩ ටීන් එකම තමයි ඊට පස්සේ අර කාබෝහයිඩ්‍රේට් එකපාරට මොනා බවටපත් වෙන්නේ නැද්ද ආ මොනෝසැකරයිඩ් වෙන්නේ නැහැ ඒකේ පියවර පෙන්න प्रोटीन अतिम मैं भगवता में लिए ना दरवाजा सा डिलीवर दे हम अरे मैं तीन बत्ते आचुपत्ते तीन एक अग्नि आशय के विषय आप किए पाने तीन मना ट्रिप्सिन एमाइलेस सा लाइपेस प्रोटीन එතකොට ට්‍රිප්සින් කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරනවා පිෂ්ඨය මෝල්ටෝස් කරනවා ලිපිඩ ග්ලිසරෝල් සහ මේදාම්ල කරනවා ශුද්‍රාන්තය නේද මෝල්ටේස් සුක්‍රේස් ලැක්ටේස් පෙප්ටිඩේස් හරි දැන් අපි පියවරෙන් පියවර ලියමු බලන්න පුතේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ පළවෙනි පියවර මොකද්ද පිෂ්ඨය කොහ මොන ආබාධද පච්චර මෝල්ටෝස් බවට පත් කරන මෝල්ටෝස් කවුද ඒක කරන්නේ ඇමයිලේස් මෝල්ටෝස් ග්ලූකෝස් කරනවා මෝල්ටේස් මගේ සුක්‍රෝස් සුක්‍රේස් මගේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා ලැක්ටෝස් ලැක්ටේස් මගේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කරනවා දැන් ලියන්න එපා මේ පෙන්වන්නේ ආපු පියවර ඕන නම් ඔබට දාතයකේ ඔය ඇමයිලේස් තිබුණේ කොහෙද මුඛ කෝරයේ අග්න්‍යාශීක විශේෂය තේරුණා
maltase, sucrase, lactase tibune koide, antrika vishe. Protein jirne pivara mukad, koinda mulima protein jirne patangate. Amashe, how the protein, pepsin magi, polypeptide about a patuna. Isn't a pepsin utenona mitisella? Arbite, any cella of the pepsin in the Arnade, trypsin or thin, I call a mugadagan, protein, polypeptide, cara, pepsin in a coedid, amashi, trypsin in a coed, amylase, agniashi, agniashi, kushi, trypsinity, polypeptide, peptidase magi, amino amla bata patina, the pever of the king. Lipid තමයි එක පියවරෙන් ඉවරයි මතකයිද මොනවාද ඕන ඊට ඉස්සෙල්ලා පියවරක් හදන්න පුළුවන් ඒ මොකද්ද ලිපිඩ තෛලෝදකරණය වූ ලිපිඩ් Lipida wala liyanna putte lipida italaya thailodakaranaya wu lipida ඊට පස්සේ thailodakaranaya wu lipida mona bawada patthene glycerol saha meda amla bawa mokada enzyme lipase Make you very Udaliana methanol Udaliana lipida methanoliana with a lipida mocadena molimba thylo the carneo lipida bata patin thylo the carneo lipida. You got a cow to the hooker and pit. Devanua. A lipid glycerol sa meda amla bawata patthana habai ara ude eka langa liyanne eka jeernayak nemei hondi ude eka jeernayak nemei da api lipida jeernaye piyawara kiyala neki
ජීර්ණයක් කියන එකෙන් මම අදහස් කරන්නේ එන්සයිම සහභාගී නොවේ කිව්වත් කමක් නැහැ. ඒ අදහස. එන්සයිමයක් නැහැ. පිට කියන්නේ එන්සයිමයක් නෙමෙයි. යටින් ඕන නම් ලියා ගන්න පුතේ. අපි ඒක තාරන්නේ නැද්ද සටහන්. යටින් ඉඩ තියෙන දනක දා ගන්න පුතේ පිට පිටෙහි එන්සයිම අඩංගු නොවේ කියලා. පිටෙහි එන්සයිම අඩංගු නොවේ.